Welcome back to Lokki Recap. Ada api wala review karna business proposal TV series eke 6 වෙනි part එක. උඩ ගිහදරස්ස. හරිය. නුකුෂෝ? ආයි. 반갑습니다. 하리 씨 남자친구 강태무라고 합니다. අපි පසුන එපිසෝඩ් එකේ අන්තිමදම දැක්කා යන් CEO හොයාගෙනවා අර මේල් බොක්ස් එක චෙක් කරපු එක්කෙනා එයාට දීලා තියෙන ලෑම්ප් එකේ රහසිගත කැමරාව සවි කරලා තියෙනවා කියලා. දැන් යන් CEO මේ කැඩුණු ලෑම්ප් එකත් අරගෙන කෙලෙම පොලිසියට ගිහිල්ලා මේ මිනිස්සු ගැන report එකක් දාන්න යන්නේ. ඉතින් එතකොටම වගේ මේ මිනිස්සු ඇවිල්ලා යන් CEO ගේ අතේ තිබ්බ අර ලෑම්ප් එක උදුර ගන්නවා. දැන් හොඳ වෙලාවට මෙතෙන්ද secretary chat ඇවිල්ලා අහනවා මොකද මේ කලබලේ කියලා. ඉතින් ඒත් එකම අර මිනිස්සයා යන් CEO තල්ලු කළා දාලා අර ලෑම්ප් එක තල්ගෙන පැනලා දුවනවා. දැන් secretary chat දුවගෙන වෙලා යන්සියට උදව් කරනවා. දැන් යන්සියෝ කිව්වට පස්සේ මෙච්චර කාලයක් අර මිනිස්සයා එයාගේ ගෙදර ඇතුලේ වෙන දේවල් ඔක්කොම බලන් ඉඳලා කියලා secretary chat කිව්වට පස්සේ secretary chat ඒ මිනිස්සයා පිටිපස්සෙන් ගිහිල්ලා එයාව කොහොම හරි අල්ලගන්නවා. ඉතින් එදා රෑම තමයි චයර්මන්ට එයාගේ මුණු පුරා කැන්වයි ඒ වගේම එයාගේ girlfriend වයි restaurant එකකටදී හමු වෙන්න ඕනි කියලා කිව්වේ. දැන් කැන් අර restaurant එකට ආව ගමන්ම secretary chat call කළා එයාට වෙච්ච දේ ගැන කියනවා. Then CEO can secretary chat උදව් කරන්න පිටත් වෙන්න හදාදීම එතෙන්ට එනවා යන් CEO ගේ යාළුවා චෙන්. දැන් කැන් අහනවා ඔයා දන්නවද ඔයාගේ යාළුවට වෙලා තියෙන දේ කියලා. ඉතින් මේ වෙලාවේදී ෂින් කියන්නේ එයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී කැන් වෙලා තියෙන දේ කියලා ෂින්ව අතෙන් ඇදගෙන පොලිස් ස්ටේෂන් එකට යන්න හදනවා. ඉතින් මේ වෙලාවේදී කැන්ද බැරි වෙලා ෂින් එයාගේ කම්පැනි එකේ පාවිච්චි කරන නම තමයි කියවෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ෂින් හොඳටම ෂොක් වෙනවා කැන් මේ එයා කරපු බොරු හැමදේම දන්නවද කියලා. ඉතින් කැන් මෙයා දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. ඉතින් ඒකේ තමයි ෂින් තේරුම් ගන්නේ එයා මෙෂර කල් කරපු හැම බොරුවක්ම මෙයාට දැන් මාට් වෙලා තියෙන කියලා. දැන් මෙයාල දෙන පොලිස් ස්ටේෂන් එකට ආවට පස්සේ ෂින්ටයි එයාගේ යාළුවා යන්සියෝටයි ෆීමේල් පොලිස් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා අර කැමරාවෙන් රෙකෝඩ් වෙච්ච ෆුටේජ් ටික පෙන්නනවා. ඉතින් ඇත්තටම ඒ කැමරාවෙන් වැදගත් දේ රෙකෝඩ් වෙලා නැති නිසා යන්සියෝට පුළුවන් වෙනවා හිත හදාගන්න. දැන් මේ ගැල්ලම දෙන ඇහුවට පස්සේ පොලිස් ඔෆිසර්ගේ ඒ මිනිහට මොකද වෙන්නේ කියලා පොලිස් ඔෆිසර් කියනවා එයාව ඇරෙස්ට් කරන්න ගන්නේ හැබැයි එයාට දඩ මුදලක් විතර නියම වේවි කියලා. දැන් ගෑල් ළමයි දෙන පොලිස් ස්ටේෂන් එකෙන් පිට වෙනවා කෑනුයි secretary chai ඇතිනම් බලාගෙන ඉන්නවා. හැබැයි මිස්ටර් කෑන්නා මේ සිද්ධිය ලේසියෙන් අතාරින්නේ නැහැ. එයා secretary chai කියනවා අර මිනිස්සගේ හැම විස්තරයක්ම මට හොල දෙන්න කියලා. ඊට පස්සේ මෙයාලා දෙන්න ඒ වැඩේ කරපු මිනිස්සව හම්බ වෙලා එයාට කියනවා ඔයා මේ වෙද්දී වැඩ කරන කම්පැනි එක මම මිලදී ගත්තා ඒ වගේම මම එක බයික් කරපු ගමන් මම ඔයාව ජොබ් එකෙන් අස් කරා කියලා. ඒ විතර නෙමෙයි මිස්ටර් කෑන් යන් සියර මේ වැඩේ කරපු මිනිස්සයා අනිත් ගෑල් ළමයට කරපු කරදර වල සාක්ෂි වගේකුත් හොයාගෙන. එතෙන් කැම් මේ වෙලාවේදී ඒ මනුස්සයට තර්ජනය කරනවා තව සාක්ෂි ටිකක් එකතු කරගත්තට පස්සේ එයා මෙයාට විරුද්ධව නඩු දානවායි කියලා. දැන් මේ පුද්ගලයාට තියෙන ලොකුම ප්‍රශ්න තමයි කැම් ඇයි මේ දේට ඔච්චර මහන්සි වෙන්නේ කියලා. මොකද යන් සීඔ කියන්නේ මිස්ටර් කැම්ගේ කවුරුත් නෙමෙයිනේ. එතෙන් ඇත්තටම මේකේ secretary chat හරිම සර්ප්‍රයිස් එකක්. පවදා උදේ ෂේන එයාගේ කෝවර්කර්ස් ලත් එක්ක ඔෆිස් එකේ වැඩ කරමින් ඉන අතරතුරේදී මෙයාව හම්බ වෙන සීඔ කැම් එනවා. ඉතින් තමන් හම්බ වෙන සීඔ කැන් එනවා කියලා දැනගත්තට පස්සේ ෂින් ගිහිලා මේසයට හැංගෙන්න හදනවා. දැන් කැන්ඩ තේරෙනවා මෙයා එයාව මූලට හම්බ වෙන්න ඔෆිස් එකේදී ලැජ්ජාවෙන් ඉන්නේ කියලා. ඉතින් කැන් ඒ වෙලාවේදී ෂින්ව නොදැක්ක වගේ යනවා එයාව හම්බ වෙන්නේ නැතුව. දැන් එදා හවස සීඔ කැන් එයාගේ secretary chat කියනවා මං ෂින්ට ගොඩක් කැමැතෙන් ඉන්නේ ඒ වගේම එයා අද මේ ෂින්ට ප්‍රපෝස් කරන්න යන්නේ කියලා. ඉතින් මෙයා දැන් මේ ෂින්ට දෙන්න ගොඩක් වටින necklace එකකුත් අරගෙන ඇවිල්ලා. දැන් කැන් හදන ෂින්ව රෙස්ටුරන්ට් එකට එකන් ගිහිලා එයාට මේ necklace එක දීලා ප්‍රපෝස් කරන්න. මේ වෙලාවේදී secretary chat කැන්ඩ පැහැදිලි කරන්න හදනවා ඔක කරන්න එපා කියලා. හැබැයි මෙයා secretary chat ගේ එක වචනයක්වත් ගණන් ගන්නේ නැහැ. දැන් මෙයාලා යන්නේ sky lounge කියලා රෙස්ටුරන්ට් එකට. දැන් ෂින් ඉඳගන්න කලින් අපි දකිනවා කැන් ගිහිලා එයාගේ සීට් එක චුට්ටක් ඇදලා මෙයාට ඉඳගන්න හිඩ සලසලා දෙනවා. ඉතින් මේ වෙලාවේදී ෂින් කලින් වෙච්ච හැම දෙයකටම දැන් කැන් ගෙන් සමාව ඉල්ලන්න පටන් ගන්නවා. ඒ වගේම එයාට කියන්නේ දැන් කැන් එක ඩිනර් ගන්න ඕනේ නැහැ කියලා. මේ වෙලාවේදී මිස් ෂින්ට කැන් කියනවා මම ඔයාට අද මේ රෙස්ටුරන්ට් එකට එන්න කිව්වේ ඔය දේවල් ගැන කතා කරන්න නෙමෙයි මට ඔයාට වෙන වැදගත් දෙයක් කියන්න තියෙන නිසා කියලා. දැන් CEO කැන් එයාගෙන් ආස්ක් අවුට් කරන කට ඇරියා විතරයි ෂින් අනිත් පැත්තට එයාගේ අසීමේ ලිපිය CEO කැන්ට බාර දෙනවා. ඉතින් ඒ විතර නෙමෙයි මෙයා මෙච්චර කල් කම්පැනි එක කරපු දේවල් හයිලයිට් කරලා මෙයා කැන්ට ප්‍රසන්ටේෂන් එකත් හදලා. ඉතින් එයා කියන්නේ මේ අසීමේ ලිපිය බාරගෙන එයාව මේ කම්පැනි එකෙන් අස්කරන්න කලින් එයා අවුරුදු ගානක් තිස්සේ CEO
කෑන්ගේ කම්පැනියට කරපු දේවල් ගැන කියවලා බලන්න කියලා. එතින් දැන් කෑන්ට කරගන්න දෙයක් නැතුව එයාගේ අත දැන් ඔළුවේ ගහ ගන්නවා. දැන් ඊට පස්සේ මෙයා සෙක්‍රටරි ජාත් එක්ක එදා චුට්ටක් සෙල්ලම් කරන්න යනවා. දැන් මෙයාට මාර තරහයි. මොකද එයා ආච්චර දෙයක් කළාත් ෂින්ට තේරුන්නේ නැහැ එයා ෂින්ට ප්‍රපෝස් කරන්න යන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ සෙක්‍රටරි ෂා කියන්නේ ෂින් අවුරුදු ගාන තිස්සේ වෙන කෙනෙක්ට කැමති වෙලා හිටිය නිසා තව කෙනෙක් එයාට කැමතියි කියලා දකින්න තරම් එයාගේ හිත හැදලා නැති වෙයිද කියලා. ඉතින් මේ නිසා සෙක්‍රටරි ෂා කියන්නේ ෂින්ට තව පොඩි කාලයක් දෙන්න කියලා. දැන් මේ අතරතුරේදී ෂින් කැන්ගෙන් ෆෝන් කෝල් එකක් එනකම් බලාගෙන ඉන්නේ. දැන් මෙයා බය ඉන්නේ මේ වෙද්දී කැන් එයාව කම්පැනි එකෙන් ආස් කරලා ඇති කියලා. ඉතින් ඒත් එක්කම මෙයාට ෆෝන් කෝල් එකක් එනවා. හැබැයි ඒ ෆෝන් කෝල් එක එන්නේ එයා බලාපොරොත්තු වෙන හිටිය එක්කෙනාගෙන් නෙවෙයි. ඉතින් ඇත්තට මේ කතා කරන්නේ අවුරුදු 7:30 එයාගේ ක්‍රෂ් එක වෙච්ච මිනු ඌගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මිනුගේ දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම තමයි යූරා කියලා කියන්නේ. දැන් මිනු ටීවී ප්‍රෝග්‍රෑම් එකට යන්න ඉන්නේ. ඉතින් ඒක සෙලිබ්‍රේට් කරන්න යන්සියෝටයි ඒ වගේම ෂින්ටයි රෙස්ටුරන්ට් එකට ඩ්‍රින්ක් එකක් ගන්න ආරාධනා කළා. දැන් මිනුගේ යාළුව කටියම එයාට මේ හම්බ වෙච්ච chance එක සෙලිබ්‍රේට් කරමින් ඉන්නකොට එයාලා ඉස්සෙල්ලාම ස්තුති කරන්නේ ෂින්ට එයාට මේ chance එක ලබා දුන්නට. දැන් ටික වෙලාවකට පස්සේ කපල් එක තව ඩ්‍රින්ක් එකක් ගන්න කියලා මේ ටේබල් එකේ නැගිටලා යනවා. ඉතින් ඒ අතරතුරේදී මිනුගේ යාළුව කටේ කතා වෙනවා එයයි එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි කීපාරක් නම් බ්‍රේක් අප් වුණාද කියලා. ඒ විතරක් නෙමෙයි එතන හිටපු බොයිස් ටික කියනවා අපි නම් හිතුවේ මිනුට ගැළපෙනම කෙනා ෂින් කියලා. ඉතින් කොහොම හරි මේක මිනුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් යූරාට තැහෙනවා. අපි දන්නවනේ ෂින් මේ වෙලාවේදී ඉන්නේ කැන්ගෙන් කෝල් එකක් එනකම් බලාගෙන කියලා. දැන් මේක එයාගේ යාළුවන්ට නොටිස් වෙනවා. ඉතින් මේ ටේබල් එකේ ඉන්න එයාගේ යාළුවා අහනවා ඔය ෆෝන් එක දිහා හැමතිස්සෙම බලන් ඉන්නේ ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් ඉනවද කියලා. දැන් ෂින් මේක ප්‍රතික්ෂේප කරලා මෙතනින කවුරුත් එක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ යන්සියෝ නැගිටලා කියනවා ඔව් ෂින්ට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉනවා. එයා ගොඩක් උස ඒ වගේම හෑන්සම් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා. දැන් මේක යූරාට තැහෙනවා. එයා මිනුගෙන් අහනවා ඇත්තටම ෂින්ට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉනවද? එයා කියනවා දන්නවද කියලා. ඉතින් ඊට පස්සේ මිනු ෂින්ගෙන් අහනවා ඔයා අර කොන්සර්ට් එකට ගියේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්කද කියලා. ඉතින් අන්තිමට ෂින් ඒකට එකඟ වෙනවා. ඉතින් ඊට පස්සේ අපි දකිනවා මිනුගේ මූණ හරිම අඳුරු පාටට හැරෙනවා. දැන් මේක මිනුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් යූරාට නොටිස් වෙනවා. දැන් යාළුවත් එක්ක සෙලිබ්‍රේට් කරලා ඉවරුණාට පස්සේ යන්සියෝ ෂින් දෙන්න ආයෙමත් ගෙදරට ඇවිදගෙන යනවා. මේ වෙලාවේදී යන්සියෝට පබ්ලික් බාත්รูම් එකට යන්න ඕන වෙනවා. දැන් යන්සියෝ පබ්ලික් බාත්รูම් එකට ගියාට පස්සේ එයාට අර කැමරාව මතක් වෙන නිසා එයාට මේ වොෂ්රූම් එක පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. දැන් පහුවදා උදේ පාන්දරම ෂින් එයාගේ බොස්ගේ ඔෆිස් එකට ගියාට පස්සේ කැන් එයාගේ ඉස්සරහම ෂින්ගේ අසීමේ ලිපිය ඉරලා දානවා. ඉතින් මේ වෙලාවේදී කැන් කියන්නේ එයා රහස ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක දිගටම කරගෙන යන්න ෂින්ගේ උදව්ව ඕන නිසා තමයි එයා මේ ෂින්ව කම්පැනි එකේ තියාගන්න තීරණය කරේ කියලා. දැන් ෂින් හරිම උනන්දුවෙන් කැන්ගෙන් ඒ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා අහනවා. ඉතින් කොහොම වුණත් දැන් යන්සියෝ හරිම සතුටින් ඉන්නේ. මොකද එයාගේ ජොබ් එකෙන් එයාව අයින් කරේ නැහැනේ. දැන් අපිට ඊළඟට පෙන්නනවා යන්සියෝයි එයාගේ බොස් ඒ කියන්නේ එයාගේ කසිනුයි දෙන්නම එකම ඩ්‍රෙස් එක ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී එයාගේ බොස් යන්සියෝගෙන් අහනවා ඇයි ඔයා මං අඳින ඩ්‍රෙස් එකම හැමදාම ඇඳන් යන්නේ කියලා. කැන් ඊළඟට ෂින්ව එකගෙන යනවා ඇමරිකන් මූවි එකක් බලන්න. ඉතින් එයා ෂින්ට කියන්නේ මේ මූවි එක පදනම් වෙලා තියෙන්නේ ෆුඩ් රිසර්ච් කෙනෙක් ගැන. ඉතින් මේ මූවි එක බැලුවට පස්සේ ඔයාට ගොඩක් හොඳ දෙයක් වේවි කියන නිසා තමයි මම මේ මූවි එක බලන්න ඔයාව එකගෙන යන්නේ කියලා. දැන් තියෙදක ඇතුළට ගියාට පස්සේ ෂින් දකිනවා මේ තියෙදකේ මේ මූවි එක බලන්න එයාලා දෙන ඇරෙන්න වෙන කවුරුවත්ම නැහැ කියලා. ඉතින් මේ ගැන එයා සීඔ කැන්ගෙන් එහුවට පස්සේ එයා මුළු ෆිල්ම් හෝල් එකම රෙන්ට් එකට ගත්තා. මොකද එයා ගොඩක් සෙනග ඉන්නවට අකමැති නිසා කියලා. ඊට පස්සේ කැම් මෑගෙන් අහනවා ඔයාට කන්න මොනවද ඕනේ කියලා. දැන් මේ මූවි එක බලන කලින් ෂින් එයාගේ පුටුව හදාගන්න බැරුවත් එයාට ඒක හරියට කරගන්න බෑ. දැන් අපි දකිනවා කැන් එයාගේ සීට් එකේ නැගිටලා ෂින්ට ගොඩක් ලං වෙලා මේ පුටුව එයාට පිටිපස්සට කරලා දෙන්න හදනවා. ඉතින් මේ වෙලාවේදී මෙයාල දෙන ගොඩක් ලං වෙන නිසා මෙයාල දෙන්නගෙම හાર્ට් බීට් එක ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේ නිසා ෂින්ට හරිම අපහසුතාවයක් දැනෙලා එයා ඉක්මනටම එතනින් නැගිටලා වොෂ්රූම් එකට යන්න තීරණය කරනවා. දැන් එළියට ගියාට පස්සේ එයා දකිනවා එයාගේ ඔෆිස් එකේ ඉන්න එයාගේ බොසුයි ඒ වගේම මිස්ටර් ජායිත් මේ මූවි එක බලන්න ඇවිල්ලා. දැන් එයාලා දෙන්න ඇහුවට පස්සේ ඔයා මේ මූවි එක බලන්න ආවේ කාට එක්කද කියලා ෂින් බොරු කියනවා මම මූවි එක බලන්න තනියම ආවේ. මොකද මේ වගේ මූවිස් තනියම බලන එකමයි හොඳ කියලා. දැන් වොෂ්රූම් එකට ගිහිල්ලා ඇවිල්ලා එයා ආයෙමත් මිස්ටර් කැන්ගේ එහා පැත්තෙන් වාඩි වෙනවා. ඉතින් ඒ වෙලාවේදී ෂින් කියනවා ඔයා එළියට යදි පරිස්සමෙන් අපේ ඔෆිස් එකේ දෙන්නේ මේ මූවි එක බලන්න ඇවිල්ලා කියලා. ඉතින් කොහොම හරි ෂින්ගේ බොස් එයාව ෆලෝ කරගෙන මේ මූවි තියටක ඇතුළටම ඇවිල්ලා දැන්
ෂේන්ගේ නම කියලා කෑ ගහනවා. දැන් ෂේන් මිස්ටර් කැන්ව කව වෙන නැගිටලා එයාගේ මූණට ගහගෙන ඉක්මනටම හැංගෙන කියලා. දැන් සීඔ කැන් ඉන්නේ මාර තරහේ. මොකද එයා අද ඇයි ෂිනේ වෙනුවෙන් කරපු ප්ලෑන් ටික ඔක්කොම වතුර ගියානේ. ඉතින් අන්තිමේදී කැන් එයාගේ කෝට් එකත් අරගෙන අරගලන්න පේන්නේ නැති වෙන්න ධන ගාගෙන ෆිල්ම් හෝල් එකෙන් එළියට යනවා. දැන් සීඔ කැන් මෙහෙම ධන ගාගෙන යනවා ෆිල්ම් හෝල් එකේ ක්ලීනින් කරන කෙනෙකුත් දකිනවා. දැන් අපිට ඊළඟ සීන් එකේදී පේනනවා වැඩ ඉවර වෙලා යන්සියෝ බස් ස්ටොප් එකේ ඉන්නවා අයමත් ගෙදර යන. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම එයාට වොෂ්රූම් එකට යන උවමනාවක් තිබ්බත් අර කැමරාව හම්බුණාට පස්සේ මෙයාට පබ්ලික් බාත්รูම් වලට යන්න බයයි. ඉතින් හොඳ වෙලාවට එදා ගෙදර යන යන්සියෝට සෙක්‍රටරි ජාගේ කාර් එක හම්බ වෙනවා. දැන් අපි දකිනවා කැන් එයා බලනව මූවි එකේ ඉවර වෙනකම් එළියේ වාඩි වෙලා ඉන්නවා. දැන් මූවි එක ඉවරුණාට පස්සේ මෙයා ෂින්ගෙන් කෝල් එකක් දාලා අහනවා. ඉතින් ඒ වෙලාවේදී ෂින් කියනවා මට දැන් ඔයාව හම්බ වෙන්න යන්න වෙන්නේ නැහැ. මොකද මෙයාලා දෙන්නට දැන් ඩ්‍රින්ක්ස් එක මාත් එක ගන්න ඕන වෙලා තියෙනවා කියලා. ඒ වගේම එයා කැන්ඩ ප්‍රොමිස් වෙනවා පවුවදාට මේ මූවි එක ගැන හැමදේම කියනවායි කියලා. ඉතින් මේ අතරතුරේදී යන් සීඔයි සෙක්‍රටරි ජායි ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් යන් සීඔට බාත්รูම් යන්න පුදුම හදිසියක් තියෙනවා. දැන් යන් සීඔ එයාට පුළුවන් තරම් උපරිම වෙලා එයා සෙක්‍රටරි ජාගේ මේ කාර් එක ඇතුලේ ඉවසගෙන ඉන්නවා. එයා සෙක්‍රටරි ජාට කියනවා පොඩ්ඩක් විදුරු අරින්න කියලා. ඉතින් ඒකෙන් වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ රේඩියෝ එක දැම්මට පස්සේ රේඩියෝ එක ඇහෙන්නේ කුරුල්ලන්ගේ සද්දෙයි වතුර වැටෙන සද්දෙයි. ඊට පස්සේ බැරිම තැන යන් සීඔ සෙක්‍රටරි ජාට කියනවා මට වොෂ්රූම් එකට යන්න බැරුව ගියොත් එහෙම මට ඔයාගේ කාර් එකේමයි මාව නිදහස් කරගන්න වෙන්නේ කියලා. ඉතින් දැන් යන් සීඔ පබ්ලික් බාත්รูම් එකකට ගියාට පස්සේ ඒක තිබ හැම වොෂ්රූම් එකම ලොක් වෙලා. ඉතින් ජාට තමයි සිද්ධ වෙන්නේ ඒ ලොක් එකක් කඩලා මෙයාට වොෂ්රූම් එකට යන්න ඉඩ හදලා දෙන්න. දැන් යන් සීඔට ගෙදර ගියාට පස්සේ පුදුම ලැජ්ජයි. මෙයාට දැන් සෙක්‍රටරි ජාට ආයෙමත් මුහුණ දෙන්නවත් බෑ. මේ අතරතුරේදී සීඔ කැන් කල්පනා කරමින් ඉන්නේ එයා කොහොමද ඊළඟට ෂේන්ට ආයෙමත් එළියට යන ආරාධනා කරන්නේ කියලා. දැන් බිස්නස් මීටින් අස්සේ කැන් ෂින් සෝෂල් මීඩියා account වල ගිහිල්ලා එයාගේ ෆොඩි ගාලේ ෆොටෝස් බල බල හිනා වෙනවා. දැන් මීටින් එක ඉවරනට පස්සේ කැන් ටක් ගාලා ෂින්ට කෝල් එකක් දීලා කියනවා එයාලට බිස්නස් ට්‍රිප් එකක් යන්න තියෙනවා ලෑස්ති වෙන්න කියලා. දැන් එදා ගෙදර ගියාට පස්සේ කැන්ගේ සීයා අහනවා ඔයා මාත් එක්ක මෝල් වලට යන්න එනවද කියලා. ඉතින් මේ වෙලාවේදී කැන් එයාගේ සීයාට කියනවා ඇත්තටම මට එදාට වෙන වැඩක් තියෙනවා ඔයා සෙක්‍රටරි ජාට් එක යනවද කියලා. ඉතින් මේ වෙලාවේදී චියාමෙන්ද තේරෙනවා එයාගේ මොනපුරා එදාට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ඩේට් එකක් යන්න ඕන නිසා තමයි එයාත් එක්ක මේ විදිහට මෝල් වලට යන බෑ කියන්නේ කියලා. ඒ වගේම මෙයා දැන් බලාගෙන ඉන්නේ කැන්ගේ මොනපුරු මිනිවිරියන් දකින්න. දැන් කොහොම හරි වීකෙන්ඩ් එකේ බිස්නස් ට්‍රිප් එකක් යන්න වෙලා තියෙන නිසා ෂින්ගේ මූඩ් එක එච්චර හරි නෑ. දැන් මෙයා කැන් එන්න කිව්ව තැනට බඩු ටිකක් අරගෙන ආවට පස්සේ කැන් යනකම් බලාගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි කැන් මේ බිස්නස් ට්‍රිප් එක යන්න ඇඳගෙන ඇවිල්ලා තියෙන හරිම කෝල් විදිහට. දැන් ෂින්ගේ බඩු ටික කාර් එකේ පිටිපස්සට දාන කලින් එයා ෂින්ට කියනවා ඔයා කාර් එක ඇතුළට ගිහින් හිඳගන්න කියලා. දැන් කැන් එයාගේ ඩ්‍රයිවර් සීට් එකේ දොර ඇරියට පස්සේ එයා දකිනවා එයා වෙනුවට ෂින් ඩ්‍රයිවර් සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. දැන් ෂින් එයාගේ බොස්ට කියනවා මම ගොඩක් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් අනිත් එක තමයි මගේ බොස්ට වාහනේ ඩ්‍රයිව් කරන්න දෙන්න බැහැ කියලා. ඉතින් අන්තිමට කැන් සිද්ධ වෙනවා පැසෙන්ජර් සීට් එකෙන් ගිහිලා වාඩි වෙන්න. දැන් කැන් ෂින්ට කියන්නේ අපි බීච් සයිඩ් එකෙන් ඔය රෙස්ටුරන්ට් එකට යමු කියලා. ඉතින් ඒ වෙලාවේදී ෂින් කියනවා බීච් සයිඩ් එකෙන් යන එක දුර වැඩි ඒ නිසා අපි අනිත් පාරෙන් දාලා ඉක්මනට අදාළ තැනට යමු කියලා. ඉතින් පේන විදිහට නම් ෂින්ට ඕනේ ඉක්මනට මේ වැඩේ කරලා ඉවරයක් කරලා දාන වගේ. දැන් කොහොම හරි මෙයාලා දෙන රෙස්ටුරන්ට් එකට ගියාට පස්සේ රෙස්ටුරන්ට් එකේ කවුරුත් නැහැ. ඒත් එකම අපිට පේනනවා කැන්ට කෝල් එකක් එනවා. ඒ කෝල් කරපු එක්කෙනා කියන්නේ කැන්ට මම බීච් එකේ ඉන්නේ කියලා. දැන් ඊට පස්සේ කැන් ෂින්ට කියනවා අපි බීච් එකට යමුද සමහර බීච් එකේ නම් කන්න තැනක් ඇති කියලා. දැන් අපි දකිනවා ෂිනෝයි කැනෝයි බීච් එකේ ඇවිදීමේ කතා කරමින් ඉනවා. ඉතින් එතකොටම වගේ ෂින් එක පාටම දකිනවා බස් ස්ටෝල් එකක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී කැන් කියන්නේ සාමාන්‍ය මේ වෙලාවට බීච් එකේ බස් ස්ටෝල් එකක් අල්ලගන්න හරිම අමාරු. අපි ගොඩක් ලකි කැම තියෙන තැනක් මේ බීච් එකේ හොයාගන්න කියලා. දැන් ෂින් එහෙම කියලා බස් ස්ටෝල් එක දිහාට වේගයෙන් දුවනවා. එතකොට කැන් ෂින් අර බස් ස්ටෝල් එකට දුවන දිහා හරිම සතුටින් බලාගෙන ඉන්නවා. දැන් ෂින් එයාට කන්න ඕන දේවල් මේ ෆුඩ් ස්ටෝල් එකෙන් ඕඩර් කරලා බීච් එකට ගිහිල්ලා ෆොටෝස් ගහමින් ඉන්න අතරතුරේදී අර ඕඩර් කරපු කැම ටික කැන් ගිහිල්ලා ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ බස් ස්ටෝල් එකේ හිමියා කැන්ට කියනවා වගේ ගෑන් ළමයා දැනගත්තොත් එහෙම ඔයා මගේ රෙස්ටුරන්ට් එකේ දවස් ගානම ගෙවලා මෙතන මාව ගෙන්න ගත්තා කියලා ඔයා ඉවරයි කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි අපි දැනගන්නේ අර රෙස්ටුරන්ට් එකේ එක්කෙනාට මෙයා දවසම ගානේ ගෙවලා හැම්බර්ගර්ස් දෙකක් විතරක් ගන්න මේ බීච් එකට අඬ ගහලා තියෙනවා. ඉතින් එහෙම තමයි මේ බීච් එකේදී මෙයාලා බස් ස්ටෝල් එකක් හොයාගත්තේ. ඉතින් ඒ වෙලාවේදී කැන් කියනවා ඔයා මේ දිගේ
ගැන ආයමත් කතා කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් මේ හැම්බර්ගර්ස් දෙකේ රස නැති වේවි කියලා. දැන් මෙයාල දෙන්න ඕඩි කරපු කෑම වල රස විලිමින් ඉන අතර දොරේදී කෑන් ෂෙන්ගෙන් අහනවා ඇයි ඔයා ඔච්චරම හැම්බර්ගර්ස් වලට ආස කියලා. ඉතින් ඒ වෙලාවේදී එයා කියනවා එයා පොඩි කාලේ එයාගේ ෆැමිලි එකට බේකඩ් එකක් තිබ්බා කියලා. ඉතින් ඒ වෙලාවේදී එයාගේ අම්මයි තාත්තයි කවදාවත් ෂින්ද හැම්බර්ගර්ස් දීලා නැහැ. දෙක වෙලාවකට පස්සේ ෂින්ද තේරෙනවා එයා ඔන්න වඩා දේවල් එයාගේ බොස් එක්ක ෂෙයා කරගෙන වැඩි කියලා. ඉතින් කෑන්නා කියන්නේ එහෙම හිතන්න එපා. මං ඔයා ගැන ගොඩක් ඉන්ට්‍රෙස්ටඩ් කියලා. දැන් ෂේන අමුතු විදියට කැන්දියා බලලා අහනවා මොකද්ද ඒ කතාවේ තේරුම කියලා. ඉතින් ඊට පස්සේ කැන් කියනවා බොස් කෙනෙක් විදියට මං මගේ ආයතනයේ වැඩ කරන හැම සේවකෙක්ම ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්නේ කියලා. දැන් CEO කැන් ෂෙන්ගෙන් තව ප්‍රශ්න ගොඩක් අහනවා. එයා අහනවා ඇයි ඔයා ෆුල් රිසර්ච් කෙනෙක් වෙන්න තීරණය කරේ? ඒ වගේම ඔයාගේ සිහිනය මොකද්ද කියලා. ඉතින් මේ වෙලාවේදී ෂෙන් කියන්නේ එයාගේ සිහිනය ගැන මේ වෙලාවේදී කතා කරන්න චුට්ටක් ලැජ්ජයි කියලා. ඉතින් කොහොම වුණත් අන්තිමේදී ෂෙන් තීරණය කරනවා ඒ හැමදේම CEO කැන්ට කියන්න. ඉතින් මේ වෙලාවේදී ෂෙන් කැන්ට කියනවා එයා ගොඩක් ආස රස කැමවලින් මිනිස්සුන්ගේ හිත සතුටු කරන්න කියලා. ඉතින් ෂින්ද තියෙන හරිම පර්සනල් චේතනාවක් කියලා දැනගත්තට පස්සේ කැන්ට ෂින් ගැන තියෙන පැහැදීම තවත් වැඩි වෙනවා. දැන් අපි දකිනවා කැන් ෂින් ගාව නැමිලා එයාගේ සපතු දෙකේ ලේස් එකත් ගැට ගහනවා හරිම ආදරෙන් ෂින් දිහා බලාගෙන. මේ අතරතුරේදී යන් CEO එයාගේ දින ඕඩ එක එනකන් අර මෙයා හැමදාම ඩිනර්ගෙන රෙස්ටුරන්ට් එකේ ඉන්නවා. ඉතින් යන් CEO මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන එකම දේ තමයි එයා මේ රෙස්ටුරන්ට් එකේ යනකන් සෙකියුරිටි ජාබ් නම් එයාට හම්බ වෙන්න එපා කියලා. මොකද අර පබ්ලික් බාත්รูම් එකේදී වෙච්ච දෙයින් පස්සේ මෙයාට දැන් සෙකියුරිටි ජාබ් මුණ දෙන්න ගොඩක් ලැජ්ජයි. හැබැයි අවාසනාවකටම මෙයාගේ ඩිනර් එක එන්නත් කලින් සෙකියුරිටි ජාබ් එයාගේ ඩිනර් ගන්න මේ රෙස්ටුරන්ට් එකටම එනවා. දැන් මේ අතරතුරේදී අපි දකිනවා කැන් ෂින් දෙන ආයමත් එයාගේ කාර් එකට යනවා. එතකොට අර රෙස්ටුරන්ට් එකේදී යන් CEO පුළුවන් තරම් බලන්නේ සෙකියුරිටි ජාබ් මග අරගෙන. ඉතින් මේ වෙලාවේදී සෙකියුරිටි ජාබ්ට යන් CEO කරන වැඩේ තේරිලා එයා යන් CEO ගෙන් අහනවා ඇයි ඔයා මාව ඔච්චරට මග අරින්නේ කියලා. ඒ වගේම සෙකියුරිටි ජාබ් කියනවා එදා උනේ හරිම ස්වභාවික දෙයක්. ඒකට ලැජ්ජ වෙන දෙයක් නෙවෙයි කියලා. ඉතින් කොහොම හරි ඒ වෙලාවේදීම සෙකියුරිටි ජාබ්ට කෝල් එකක් ඇවිල්ලා එතනින් යනවා. දැන් ආයමත් මෙයා යන් CEO ට කතා කරන්න ආවට පස්සේ යන් CEO ඒ වෙද්දී රෙස්ටුරන්ට් එකෙන් ගිහිලා ඉවරයි. දැන් යන් CEO drinks අරගෙන පාරේ ඇවිදිනවා අපි දකිනවා. එයා දැන් එයාටම කියාගන්නවා සෙකියුරිටි ජාගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න කියලා. ඉතින් ඒ වෙලාවේදීම පාරේ ගිය බයික් එක මෙයාගේ ඇඟේ හැප්පෙනවා. සෙකියුරිටි ජා ඇවිල්ලා මෙයාව අල්ලගන්නවා. දැන් සෙකියුරිටි ජා අහනවා ඔයා හොඳින් ඉන්නව නේද කියලා. දැන් යන් CEO සෙකියුරිටි ජාගෙන් අහනවා ඇයි ඔයා එක පාටම මට හොඳින් කතා කරන්න ගන්න කියලා. මොකද මෙච්චර කල් සෙකියුරිටි ජා හරිම නපුරු විදියටනේ යන් CEO ට සැලකුවේ. ඒ වගේම යන් CEO මේ වෙලාවේදී සෙකියුරිටි ජාට කියනවා මම ඔයාව පළවෙනි පාර දැක්ක දවසේ ඉඳන්ම මම ඔයාට ආරාධනා කරනවා කියලා. ඉතින් ඇත්තටම සෙකියුරිටි ජාට අනිත් පැත්තට මුකුත් කියාගන්න බෑ. මොකද එයා තමයි CEO කැන්ගේ සෙක්‍රටරි. ඊට පස්සේ යන් CEO සෙක්‍රටරි ජාට කියනවා මම තුනට ගණන් කරනවා ඊට කලින් ඔයා මෙතනින් ගියේ නැත්නම් මම මගේ ලිමිට් පනිනවා කියලා. දැන් යන් CEO තුනට ගණන් කරලා එකපාරටම සෙකියුරිටි ජාව කිස් කරනවා. දැන් මේ අතරතුරේදී අපි දකිනවා CEO කැනෝයි ඒ වගේම මිෂිනෝයි කාලකේ ආයමත් එයාලා නවතින හිරු තැනට යනවා. ඉතින් මේ වෙලාවේදී ගොඩක් හයින් වහිනවා. ඒ වගේම CEO කැන්ගේ අත් වේවුලා නගනවා. ඉතින් පේන විදිහට CEO කැන්ට මොකක් හරි පොඩි කාලෙ වෙච්ච අමිරි අත්දැකීමත් මේ වැස්සත් එක මතක් වෙනවා වගේ. ඉතින් එක පාටම යන් CEO ළඟින් කාර් එක නතර කරලා එයා ෂින්ට කියනවා ඔයා බැහැලා තනියම ගෙදර යන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මහ වැස්ස. දැන් ෂින් බැහැලා එයාගේ බෑග් එක ගන්න හයියෙන් කතා කරත් කැන් ඇහුන්නේ නැහැ වගේ වාහනේ එහෙම්ම ඩ්‍රයිව් කරගෙන යනවා. ඉතින් ඇත්තටම මේ මහ වැස්සත් එක්ක CEO කැන්ට එයාගේ පොඩි කාලේ වුණ ඇක්සිඩන්ට් එක මතක් වෙනවා. එයාට මතක් වෙනවා ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කොහොමද එයාගේ දෙමව්පියෝ එයාට නැති වුණේ කියලා. මේ අතරතුරේදී ෂේන් බස් ස්ටොප් එකේදී කුඩයක් හොයාගෙන එයාගේ ගැලවිච්ච ලේස් එක ආයෙමත් ගැට ගහනවා එයාටම බැන බැන. මොකද එයාට තියෙන ලොකුම තරහ තමයි කැන් අර බීච් එකේදී එයාගේ හાર્ට් බීට් එකත් වැඩි වෙලා තියෙනවා. දැන් ඉතින් මේ කැන් ගැන හරිම රොමැන්ටික් විදියට හිතපු එක ගැන ෂින්ට එයා ගැනම තරහයි. දැන් හිමීට වැස්ස අඩු වෙලා යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි CEO කැන්ට තේරෙන්නේ එයා කරපු වැඩේ කොච්චර වැරදිද කියලා. දැන් කැන් ගිහලා බස් ස්ටොප් එකේ හැම තැනම ෂිනෝ හොයනවා. දැන් එයා ෂින්ට කෝල් එකක් ගත්තත් එයාගේ ෆෝන් එකත් ඔෆ් වෙලා. අපිට ඊළඟ සීන් එකේදී පෙන්වන ළඟ තිබ්බ හොටෙල් එකට ෂින් ගිහිල්ලා එයාගේ කෝණේ ඩ්‍රයි කරගන්නවා. ඉතින් එළියට ගියාට පස්සේ මෙයාට අහම්බෙන් වගේ යුරායි තව එයාගේ යාළුවෙකුයි හම්බෙනවා. යුරා කියන්නේ එයාගේ ක්‍රෑෂ් එක මිනුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා අපි දන්නවනේ. දැන් ෂින්ට දැනගන්න හම්බ වෙනවා මිනුගේ අර ටීවී ෂෝ එක වෙන්නේ මේ හොටෙල් එකේමයි කියලා. ඉතින් මෙයාගේ
යාලුවෝ දෙන්න ෂින්ගෙන් අහනවා ඔයා මේ හොටෙල් එකට ආවේ ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් එක නේද අපිටත් ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් මුණ ගැසන්නකෝ කියලා දැන් මෙයාලට කියන දෙය ෂින් හිත හිත එන අතරතුරේදී එක පාටම එයා අඳුරන වොයිස් එකේ ඒක නාම කියලා කතා කරනවා මෙයාට ඇහෙනවා ඉතින් ඒ වෙන කවුරුද මේ ඒ තමයි කෑන් දැන් කෑන් හරිම ස්ලෝ මෝෂන් එකෙන් ෂින් ගාවට ඇවිල්ලා එයාගේ මූණ තැත ගන්නවා ඒ විතර නෙමෙයි එයා ෂින්ගේ යාළුවන්ට එයාව අඳුරලා දෙන්නේ එයා තමයි ෂින්ගේ බොයෆ්‍රෙන්ඩ් කියලා business proposal tv series එකේ 6 වෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා අපි ආයෙමත් 7 වෙනි එපිසෝඩ් එකත් එක්ක හමු වෙමු